පින්වන්ත ගුණවන්ත කාන්තාවක් කියලත් කියන්න පුළුවන්. ඇයට තවත් විවාහයකට ඇතුළු වෙන්න බොහෝ විට සිද්ධ වෙනවා. ඔහුගේ භාර්යාව දැඩි කාමාශාවන්ගෙන් යුක්තයි කියලා කියනවා. ඒ තනත්තියට විවාහයක් සිදු කර ගැනීම ඉතාමත් අපහසුයි. එකට ඉන්නවා නම් ඒ පිහිටීම දික්කසාදයකට හේතු වන පිහිටීමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කාන්තාව පරපුරුෂ සේවනයේ යෙදෙන තනත්තියක් කියලා සඳහන් වෙනවා. අස්විද ජෝතිෂ මැදිරි යුටියුබ් නාලිකාව නරඹන ඔබ සැමට උතුම් වූ දළදා සමිත පිහිට ප්‍රාර්ථනා කරමින් අලුත් වැඩසටහනකින් ඔබ හමුවීමටයි සූදානම් වෙන්නේ. අපේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වැඩසටහන අවසන් වනතුරු නරඹන්න වැඩසටහන හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න කියන සුපුරුදු ආරාධනාව කරමින් අද බලාපොරොත්තු වෙන්නේ ඔබට වැදගත් වෙන ජ්‍යොතිෂමය කරුණු කිහිපයක් සිහිපත් කරන්න. විවාහයට හිතකරව එහෙම නැත්නම් අහිතකරව බලපාන ග්‍රහ පිහිටින් කිහිපයක් අපේ කේන්ද්‍ර සටහන ඇසුරින් මුලින්ම සාකච්ඡා කරමු. ඔබේ කේන්ද්‍ර සටහනේ හත්වෙනි රාශිය නැත්නම් හත්වෙනි කොටුව මකර රාශිය වෙලා ගුරු ග්‍රහයෙහි තැන්පත් වෙලා ඉන්නවා නම් එවැනි පිරිමියට ලැබෙන ඉතාමත් ලස්සන රූමත් භාර්යාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍ර සටහනේ ගුරු ග්‍රහය බාධක ස්ථානාධිපති නොවි හත්වැන්නේ ඉන්නවා නම් ඒ පිහිටීම සාර්ථක විවාහයකට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිකුරුගෙන් හත්වැන්නේ පාපී ග්‍රහයන් ඉන්නවා නම් විවාහ ජීවිතයට අහිතකරව ඒක බලපාන්න පුළුවන්. කෙනෙක්ගේ කේන්ද්ර සටහනේ හත්වැනි අධිපති ග්‍රහය හතරවැන්නේ ඉන්නවා නම් ඔහුට ලැබෙන බිරිඳ පින්වන්ත ගුණවන්ත කාන්තාවක් කියලත් කියන්න පුළුවන්. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ සඳු ග්‍රහය සමඟ සෙනසුරු එකට ඉන්නවා නම් ඇයට තවත් විවාහයකට ඇතුළු වෙන්න බොහෝ විට සිද්ධ වෙනවා. ඒ වගේම පිණිමි කේන්ද්‍රයක හත්වැන්නේ සඳු සමඟ සෙනසුරු එකට ඉන්නවා නම් බොහෝ විට විවාහයක් කර ගැනීම අමාරු වෙන්න පුළුවන්. පිරිමි කේන්ද්‍රයක හත්වැන්නේ රවි සමග රාහු එකට ඉන්නවා නම් කාන්තාවන් නිසා තමන්ගේ ධනය වියදම් කරගන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. ලග්නේ බුද සමග කේතු එකට ඉන්නවා නම් ඔහුට ලැබෙන්නේ රෝගී කාන්තාවක් කියලත් කියනවා. වගේම හත්වැන්නේ බුද ග්‍රහය සමග සෙනසුරු ඉන්නවා නම් ඔහුට වැන්දපුවක් සමග විවාහ වෙන බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්න අධිපති සමග එහෙම නැත්නම් සිකුරු ග්‍රහය සමග රාහු හරි කේතු ග්‍රහය හරි එකට සංයෝග වෙලා ඉන්නවා නම් සංයෝගව ඉද්දි පාප ග්‍රහයන්ට පේනවා නම් ඔහුගේ භාර්යාව දැඩි කාමාශාවන්ගෙන් යුක්තයි කියලා කියනවා. රවි ග්‍රහය හතේ සිටින කාන්තාවන් ආඩම්බරකාරී කාන්තාවක් වන අතර තමන්ගේ සැමියව එතරම් ගණන් ගන්නති තත්ත්වයකුත් දකින්න පුළුවන්. කාන්තා කේන්ද්‍රයක රාහු ග්‍රහය හත්වැන්නේත් කුජ ග්‍රහය එකොළොස් වැන්නේත් ඉද්දි මේ සිකුරු ග්‍රහය පීඩාවට පත් වෙලා නම් ඒ තනත්තියට විවාහයක් සිදු කර ගැනීම ඉතාමත් අපහසුයි. කවර සැවියෙක් සමගවත් එකට කාලයක් ජීවත් වීමට අපහසුතාවයක් ඇති වෙනවා. හත්වැන්නේ සෙනසුරු ග්‍රහයත් දොළොස්වැන්නේ සිකුරු ග්‍රහයත් ඉන්නවා නම් එවැනි තනත්තිය විවාහයක් නොමැතිකමින් පසුතැවිලි වෙනවා. චන්ද්‍රයා ඉන්න තැන ඉඳලා දෙවැන්නේ ඒ වගේම දොළොස්වැන්නේ කුජ බුද ගුරු සිකුරු සහ සෙනසුරු කියන ග්‍රහයන්ගෙන් කිසිම ග්‍රහයක් නැත්නම් ඒ පුද්ගලයාට විවාහයක් සිදු කර ගැනීම ඉතාම අපහසුයි. සැප සම්පත් නැති රෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි සෙනසුරු සිකුරු සඳු කියන ග්‍රහයන් තුන්දෙනා එකට ජන්ම කේන්ද්‍රයේ සතහන් වෙලා තියෙනවා නම් ඒ තැනැත්තා විවාහ ජීවිතේ පිළිකුල් කරනවා. එවැනි අය විවාහයක් වුණත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. හත්වැන්නේ සෙනසුරු ග්‍රහය නීච වූ සිකුරු ග්‍රහය දකිනවා නම් ඔහුට විවාහය ප්‍රමාද වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් විවාහ නොවී ඉන්නත් පුළුවන්. ශනි රවි රාහු එකට ඉන්නවා නම් ඒ පිහිටීම දික්කසාදයකට හේතු වන පිහිටීමක් කියලා අපිට කියන්න පුළුවන්. එකට ඉන්නවා නම් ඒ පිහිටීම දික්කසාදයකට හේතු වන පිහිටීමක් කියලා අපිට කියන්න පුළුවන්. කේන්ද්‍ර සතහනේ නමවැන්නේ උච්ච ග්‍රහයක ඉන්නවා නම් ඒ තරත්තාට හෝ තරත්තියට සැප සම්පත් වලින් අඩුවක් නැහැ කියලාත් කියන්න පුළුවන්. හතර වැන්නාධිපති ග්‍රහය ලග්නේ හරි 4, 5, 7, 9 කියන ස්ථානයක ඉන්නවා නම් ඔහුට යාන වාහන වලින් අඩුවක් නැහැ. ඒ වගේම තමයි පස්වැන්නාධිපතියා නමවැන්නාධිපතියා පස්වැන්නේ ඉන්නවා නම් ඒ පුද්ගලයා නියම ධනවන්තෙක් පොහොසතෙක් කියලා කියන්න පුළුවන්. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්න කටක රාශිය වෙලා රවි කුජ කියන ග්‍රහයන් දෙන්න එකට සංයෝගව හිටියොත්
ඒ කාන්තාව පරපුරුෂ සේවනයේ යෙදෙන තැනැත්තියක් කියලා සඳහන් වෙනවා. කන්‍යා ලග්න හිමි කාන්තාවකගේ හත්වැන්නේ සිකුරු ග්‍රහයා ඉන්නවනම් ඒ ඉතා අධික වියදම්කාරියක් මෝස්තරකාරියක් කියලා කියනවා. මකර ලග්න හිමි කාන්තාවගේ ගුරු ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් ඒ කාන්තාව නිවසට ශ්‍රියා කාන්තාවක් කියලා කියනවා. ජන්ම පත්‍රයක හත්වැන්නේ රවි ග්‍රහයා ඉන්නවනම් විවාහය ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම නොයෙකුත් කරදර ඇති වෙන්න පුළුවන්. පිරිමියෙක්ගේ කේන්ද්‍රයේ හත්වැන්නේ රවි ඉන්නවනම් ස්ත්‍රීන් නිසා අපවාදහන කෙනෙක් බවට පත් වෙනවා. කාන්තාවක් නම් පිරිමින් නිසාව නම්බු විදින්න සිද්ධ වෙනවා. මේ විදිහට විවාහයට බලපාන යම් යම් ග්‍රහ පීඨින් කිහිපයක් පිළිබඳ ඔබට කරුණු කාරණා ඉදිරිපත් කරා. මේ කරුණු හලබ කලබලයට පත් වෙන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ආකාරයට කේන්ද්‍ර සටහනේ ග්‍රහයන් පිහිටා හිටියත් අනිකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටි උච්ච නීච සතුරුවාදී ග්‍රහ බල අනුවත් ඒ තත්ත්වයන් සියල්ලක්ම වෙනස් වෙන්න පුළුවන්. ඔබට මේ කරුණු හල විවාහය පිළිබඳ තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් හමු වෙලා තමයි අවශ්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මේ සඳහන් කළේ ඔබට තේරුම් ගන්න පුළුවන් පොදු කරුණු කාරණා කිහිපයක් පමණයි. එහෙමනම් අද වැඩසටහන මෙතකින් අවසන් කරනවා. වැඩසටහන නැරඹු ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න, වැඩසටහන හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට අපේ වැඩසටහන ඔබට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. නැවත මේ වගේ අලුත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට උතුම් වූ තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.